අද දිනේදී උතුරු නැගෙනහිර උතුරු නැට ඌව සහ මැදින පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අනිකුත් ප්‍රදේශවල පස්තරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. යාපනය, කිලිනොච්චිය, මුලටිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මදකලපුව, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන්ද සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල, ඒ වගේම මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් 100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද බලාපොරොත්තු වෙනවා. සුළං තත්ත්වය සැලකීමේදී දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වාවන තරමක් තදසුළ නැතිවීමේ හැකියාවක්ද පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිතුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. පීඩාවට පත් මුළු පවුල් සංඛ්‍යාව 4153ක පුද්ගලයන් 17164 දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා. විශේෂම නිවාස හානි වශයෙන් නිවාස පූර්ණහානි 6කුත් අර්ධහානි 859කුත් මේ වෙනුවට වාර්තා වෙනවා. මේ ආරක්ෂිත ස්ථානයන් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා 29ක් දක්වා. ඊට අමතරව පවුල් 946ක පුද්ගලයන් 3149 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. ඊට අමතරව වාන්දුරට විවෘත කිරීම රාජාංගනී, උඩවලව, උල්හිටිය, තබ්බෝව, අංගමුව, දැදුරුවය, ඉබ්බන්කටුව වැනි ජලාශ කලාවය ලුණුගම්වීර වෙන ජලාසල වාන්දුවට විරුද්ධ කරලා තිබෙනවා. සෑම විටම දිස්ත්‍රික් මට්ටමිනුත් අපි 15 ජවාරි කලාපවල සිටින ජනතාවට දැනුවත් කරනවා. විශේෂ අවධානයෙන් පසු ඉන්න ජාතික ගොඩනැගිල් පරීක්ෂණ ආයතනය නිකුත් කළ තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා. මේන් කෑගල් දිස්ත්‍රික් ඉවත් වෙලා තියෙනවා. නුවරඑළිය, රත්නපුර, බදුල කියන දිස්ත්‍රික්ක තමයි මෙම නායම් නිවේදනයට යටත්.